ඔයාලා හැමෝටම නිරෝගිමත් සුබ දවසක් මම අදත් ආව අලුත් රෙසිපි එකක් අරගෙන අද මම හදන්න යන්නේ වට්ටක්ක කලුපොල වට්ටක්ක සුලභ වගේම ඉතාම ගුණදායක එළවලුවක් වට්ටක්ක ප්‍රතිශක්ති වර්ධනයට ඇස්වල සමේ සහ හෘදේ සෞඛ්‍ය වර්ධනයට උදව් කරනවා ඒ වගේම මේ වට්ටක්ක ඇටවලත් මේ ගුණ සහ තවත් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ තියෙනවා මම සෝදල පිරිසිදු කරගත්ත වට්ටක්ක ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා මුලින්ම මේ වට්ටක්ක අඟල් එකහමාරක වගේ කෑලි වලට කපා ගන්නවා වට්ටක්ක උයන ක්‍රම කිහිපය අතරින් වට්ටක්ක කලුපොල විශේෂයි ටිකක් උයන්න කරදර වුණත් හදාගත්තම ඉතාම ප්‍රණීත ව්‍යංජනයක් දැන් මම වට්ටක්ක ටික කපාගෙන ඉවරයි ඊළඟට ඔයාලට පෙන්වන්න මේ වට්ටක්ක කලුපොල හදන්න අවශ්‍ය 3-5 මිශ්‍රණය හදා ගන්න විදිය. ගොඩක් අය මේ සඳහා වෙළඳ පොලෙන් ගන්න පෙතපු 3-5 කුඩු තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඉතින් ඔයාලා ගෙදර 3-5 සෝදල වේලල තියාගෙන ඉන්නව නම් මෙන්න මේ මම පෙන්වන විදියට මේ 3-5 බෙදලා කොටලා ගත්තම එන රසය කියන්න බැරි තරම්. මේ සඳහා අවශ්‍ය වෙනවා හොඳට සෝදල වියලගෙනපු හාල් මේස හැඳි එකහමාරක් කොත්තමල්ලි මේස හැඳක් මම මේ ගෙදර වියලල කුඩු කරගනිපු වියලි මිරිස් තේ හැඳි දෙකක් අබ තේ හැඳි 8න් එකක් උළු හාල් තේ හැඳි 8න් එකක් විශේෂයෙන් 3-5 බෙදල කොටල ගන්න අවස්ථාවලදී අබ සහ උළු හාල් ගනිද්දී ඉතා අඩු ප්‍රමාණවල් වලින් ගන්න ඕන ඒව රස තමයි ඒත් වැඩිපුර ගත්තොත් තිත්ත රසක් එන්න පුළුවන් සූදුරු තේ හැඳක් පොල් මේස හැඳි දෙකක් ගම්මිරිස් තේ හැඳක් කරාබුනේටි හතරක් එනසල් දෙකක් කහකුඩු තේ හැඳි එකක් අඹරාගත් සුදු ලුණු මේස හැඳක් කපාගත් රතු ලුණු ගෙඩි තුනක් ලොකු කරපිංච ඉති දෙකක් මේ කරපිංච හරිම ප්‍රෙෂ් ගහෙන් කඩපු ගමන් යාළුවෙක්ගෙන් ලැබුණේ කුරුඳු අඟලක පමණ කෑල්ලක් රම්පෙ කෑලි තුනක් ලුණු තේ හැඳක් සීනි තේ හැඳක් අරගෙන තියනවා කළු පොල උයලි වරුණහම එකතු කරන්න සීනි එකතු කරාම මේකේ රසය ගොඩක් වැඩි වෙනවා ඔයාලා කැමති නැත්නම් සීනි එකතු නොකර ඉන්නත් පුළුවන් දියකිරි කෝප්ප එකහමාරක් මිටිකිරි කෝප්පයක් රස බලලා අවශ්‍ය වුණොත් තව එකතු කරන්න ලුණු බෝතලේ තියෙනවා අපි මුලින්ම 3-5 ටික බෙදගමු මම මේ සඳහා පරණ නොන් ස්ටික් භාජනයක් අරගෙන තියෙන්නේ අලුත් භාජනයක් ගත්තොත් නරක් වෙන්න පුළුවන් මුලින්ම මම හාල් ටික එකතු කරලා රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා හැඳි ගාමින් දැන් මේ හාල්ලට පිපිරෙනවා ඒ කියන්නේ මේ හාල් ටික බැදිලා තියෙන්නේ දැන් ඔයාලට පේනවති රන්වන් පාට වෙලා තියෙන්නේ මම දැන් පොඩි භාජනයකට දා ගන්නවා දැන් මම ලිපේ දැල්ලා අඩු කරගෙන ඉතුරු 3-5 ටික බැද ගන්නවා පොල් බැදෙන්න වැඩි වෙලාවක් යන හින්දා පොල් ටික මුලින් එකතු කරගෙන බැද ගන්නවා රන්වන් පාට වෙනකම්ම බැද ගන්න තියන්නේ නැහැ මොකද ඉතුරු 3-5 ටික බැදෙද්දි පොල් ටිකත් බැදෙන හින්දා රන්වන් පාට වීගෙන එනකොට කොත්තමල්ලි ටික එකතු කරනවා කොත්තමල්ලි ටිකත් හැඳි ගාමින් විනාඩියක් විතර බැද ගන්න ඊට පස්සේ දුරු එකතු කරනවා ඉන්පසු උළු හාලුත් අබත් එකතු කරලා හොඳින් හැඳි ගාමින් තවත් විනාඩියක් විතර බැද ගන්නවා 3-5 බැදීමේදී තා පරිස්සම් වෙන්න ඕන රන්වන් පාට වෙනකන් තමයි බැදගන්නේ මේක ගොඩක් කළු වුණොත් තිත්ත රසක් එන්න පුළුවන් දැන් මේ pan එක හොඳට රත් වෙලා තියෙන හින්දා අපි ලිපේ ගින්දර තවත් ටිකක් අඩු කරගෙන
මිරිස් ටිකත් එකතු කරගෙන හැඳි ගාමින් මේ විදියට බැද ගන්නවා. දැන් හරීම සුවඳක් එනවා. මේ තුන පහ ටික හොඳට බැදිලා තියෙන්නේ. මම දැන් ලිප වහලා වෙනත් භාජනයකට දා ගන්නවා. මොකද මේ පෑන් එක හොඳටම රත් වෙලා තියෙන්නේ. මේ පෑන් එකේම නිවෙන්න දුන්නොත් තවත් තුන පහ ටික කළු වෙන්න පුළුවන්. දැන් රන්වන් පාටට හොඳ ගාන්ට බැදිලා තියෙන්නේ. තුන පහ ටික නිවෙන අතරේ බෙදගත් හාල් ටික කුඩු කරගන්නවා. මේ වගේ පවුඩර් වෙනතුරු හාල් ටික කොටා ගත්තා. මේ හාල් ටික වෙනම කුඩු කරගත්තේ හාල් පිටි මම එකතු කරන්නේ වට්ටක්ක ටික ඉවිල ඉවර වුණාම මිටි කිරිත් එක්ක. අපේ මේ නියුණු තුන පහ ටිකත් ගම් මිරිස් එන්සල් කරාබු නැති එකතු කරගෙන හොඳින් කුඩු කරගන්නවා. අපේ මේ කුඩු කරගත් තුන පහ ටික හරිම සුවඳයි. අපි කඩේ තුන පහ එකතු කරලා උයාගත්තට මේ වගේ සුවඳක් සහ රසයක් එන්නේ නැහැ. මම නම් හොඳින් අවුව තියෙන වෙලාවටත් මොනවා හරි අවන් එකේ බේක් කරලා රස තියෙන වෙලාවටත් සෝදාගත්ත තුන පහ වේලා ගන්නවා. මේ බලන්න මේ තුන පහ එක ලස්සන රන්වන් පාටකට ඇවිල්ලා තියෙන්නේ. තුන පහ බදිද්දී තම ප්‍රවේසම් වෙන්න ඕන කළු කරගන්න නැතුව බෙද ගන්න. නැත්නම් අපි වෙන කරි එක තිත්ත රස වෙනවා. ඒ වගේම දැන් මම වට්ටක කළු පොල උයන්න මුලින්ම ලුණු ටික එකතු කරගන්නවා. දිය කිරි වට්ටක වැසෙන තරමට එකතු කරගන්නවා. කපාගත්ත ලුණු සුදු ලුණුත් එකතු කරගන්නවා. කහත් එකතු කරගන්නවා. ඉන්පසු කරපිංච එකතු කරගන්න. මම නම් කරපිංච ගොඩක් එකතු කරගන්න කැමති. මොකද හොඳ රසයක් වගේම ගුණයකුත් එනවා. කුරුඳු රම්පෙත් එකතු කරගන්නවා. තුන පහ ටිකත් එකතු කරගන්නවා. ඉන්පසු අත හොඳින් සෝදගෙන මේ විදියට හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් ලිප මධ්‍යම ප්‍රමාණයට ඇරලා පියනකින් වහලා මේ වට්ටක්ක ටික තැම්බෙනකන් උයා ගන්නවා. ඒ අතරේ කිහිප විටක් පියන ඇරලා තුන පහ හොඳින් මිශ්‍ර කරගන්නවා. ලුණු බලලා ලුණු මදි නම් තව ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් වට්ටක කෑලි තැම්බිලා තියෙන්නේ. මේ වට්ටක හොඳටම තැම්බෙනකන් තියන්නේ නැහැ. මොකද මිටිකිරි දාලා තව විනාඩි කිහිපයක් උයා ගන්න වෙන නිසා. නැත් එහෙම වුණොත් වට්ටක දිය වෙන්න පුළුවන්. මේ වෙලාවේදී මම කොටාගත්ත හාල් පිටි ටික මිටිකිරිත් එක හොඳින් කලවම් කරනවා. දැන් වට්ටක එකට එකතු කරලා හොඳින් හැඳිගා ගන්නවා. ඉන්පසු විනාඩි දෙක තුනක් මද ගින්නේ මේ ග්‍රේවි එක නටනකන් උයා ගන්නවා. දැන් මම සීනි හැන්දත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා.
मेन्न मे वगे उपु ग्रेवी एन तुरु वट्टाक गोडाक तंबगान्नेत नेतुव विनाडी देक तुनक कुया गन्नोन දැන් වට්ටක්ක එක නටනවා මේකට බැදපු හාල් පිටි එකතු කරපු හින්දා ඉක්මනින් මේකේ තියෙන ග්‍රේවි එක අඩු වෙනවා ලිප වහලා ඉක්මනින් වෙනත් භාජනයකට දා ගන්නවා මේ තියෙන්නේ මම හදාගත්ත වට්ටක්ක කළු පොල හරිම උකුයි ග්‍රේවි එක ගානට ඇවිල්ලා තියෙන්නේ මේ බලන්න මම රසත් බැලුවා ඒ වගේම හරිම රසයි මේ කලුපල හදාගත්තේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් හරිම සුවඳයි හරිම රසයි. ඉතින් ඔයාලත් මේ විදියට වට්ටක කලුපල් එකක් හදලා ඔයාලගේ පවුලයාත් එක්ක රස විඳින්න බොහොම ස්තුතියි. නැවතත් අලුත් රෙසිපි එකක් එක්ක ඉක්මනින් හමු වෙමු.